රුසියාව විසින් සෑම වසරකම මැයි 9 වෙනිදා සිය ජයග්‍රාහී දිනය සමරනවා. මොකද රුසියානු හමුදාවන් විසින් දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනිය පරදන්නේ මැයි 9 වෙනි දිනක. ඒ නිසා මේ මාසේ 9 වෙනිදාත් රුසියානු යුක්රේන යුද්ධයේ ඉතාමත්ම තීරණාත්මක දිනයක් වේවි කියලා බොහෝ විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මේ යුද්ධයේදී ඉතාමත්ම තීරණාත්මක නගරයක් විදිහට යුක්රේනයේ බක්මූට් නගරය හඳුන්වන්න පුළුවන්. දැනට බක්මූට් නගරයේ 80%කම බලය පවතින්නේ රුසියානු වැග්නර් හමුදාවන්ට. ඒ අනුව මැයි 9 වෙනි දින වැග්නර් හමුදාවන් විසින් බක්මූට් නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගනු ඇතැයි බොහෝ යුද විචාරකයන් මත පළ කරනවා. ඒ වගේම පසුගිය දිනක ආයුධ නොමැති බවට පවසා වැග්නර් හමුදා ප්‍රධානියා විසින් රුසියානු රජයට බැනවදින වීඩියෝවක් පළ වුණා. ඉන්පසු රුසියානු රජය විසින් වැග්නර් හමුදාවන්ට අවශ්‍ය තරම් ආයුධ ලබා දී ඇති බවටයි වාර්තා වෙන්නේ. මේ අතර ඊයේ රුසියානු හමුදාවන් විසින් යුක්රේනයේ කාර්කිව්, කාසල්, නිකොලෙව් සහ ඔඩිස්සා කියන නගරවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා. යුක්රේනයේ පවසන පරිදි රුසියාවෙන් ගුවන් ප්‍රහාර 61ක්, මිසයිල 16ක් සහ ෂෙල් වෙඩි ප්‍රහාර 52ක් එල්ල වී තිබෙනවා. මේ නිසා එම නගරයන්ට විශාල දේපළ හානියක් සිදු වී ඇති බවට වාර්තා වෙන්නේ. මීට අමතරව ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ සහ මියගිය සිවිල් වැසියන්ද සිටින බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් එම ප්‍රහාරයන් සඳහා පැමිණි ඉරානයේ නිෂ්පාදිත ෂහෙඩ් වර්ගයේ ඩ්‍රෝන් යාන 35ක්ම විනාශ කරන්න යුක්රේන් හමුදා සමත් වෙනවා. ඒ වගේම සපෝර්ෂියා කියන්නේ යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරයක්. එය පිහිටා තිබෙන්නේ යුක්රේනයේ වුණත් එහි පාලනය සිදු කරන්නේ රුසියානු හමුදාවන් විසින්. මේ වෙද්දි එම බලාගාරයේ අවට තත්ත්වය ඉතාමත්ම දරුණු මට්ටමක පවතින බවටයි වාර්තා වෙන්නේ. මේ නිසා බලාගාරයේ අවට ළමුන් 660ක් ඇතුළු පුද්ගලයන් 1679ක් ඉවත් කෙරූ බව රුසියානු හමුදාවන් පවසනවා. යම් හේකින් මෙම න්‍යෂ්ටික බලාගාරයේ පිපිරුවත් එහි බලපෑම යුරෝපයට වගේම රුසියාවටත් දැඩි ලෙස බලපාන බවටයි වාර්තා වෙන්නේ.